බදුල්ලේ තරුවන්ගේ අස්පාදන්න සර්ට බදුල්ලට එන්න වෙලාවක් නැති නිසා අපිට පණ්ඩාර වලට යන්න වුණා. දවසකට බස් වලට යන වියදම වැඩි නිසා සර් අපිට බදුල්ලෙන් පණ්ඩාර වල එන්න බස් එකක් වෙන් කළා. ඒ වැඩේ පටන් ගත්තේ අපේ පන්තියෙන්. බස් එකට අපෙන් සතයක්වත් ගත්තේ නැහැ. බස් එක දිව්වේ නොමිලේ. ළමයි 3 දෙනෙක් හිටියත් ඒ බස් එක බදුල්ලෙන් පණ්ඩාර වලට ගියා. එහෙන් අපිව පන්ති ඉවර වුණාම මෙහෙට ගෙනාවා. ඒ බස් එක දාන්න කලින් පාරේ බස් වල පණ්ඩාර වල ගියපු අපි ලොකු වෙහෙසක් දුකක් වින්දා. ප්‍රින්ස් පියායක ළඟ අවුවේ කරවෙවි පණ්ඩාර වල බදුල්ල හරි කොළඹ බදුල්ල බස් එකක් හරි එනකන් පැය ගණන් හිටගෙන ඉඳලා තියෙනවා. එහෙම වෙහෙසක් විඳපු අපිට බස් එකක් දානවා කියපු පණිවිඩයේ කෙනාවේ පුදුමාකාර සැනසීමක්. බදුල්ලේ ළමයි ආවද කියාගෙන සර් පන්තියට එන්නේ. අපි පන්තියට එනකම්ම සර් බලන් හිටියා පන්ති පටන් ගන්න. තාමත් බදුල්ලේ ළමයි වෙනුවෙන් මේ බස් එක බණ්ඩාර වල ප්‍රින්ස් පියායකට දුවනවා. හැබැයි ආයෙත් බදුල්ලේ ළමයි එනකම් බලන් ඉන සර් ප්‍රින්ස් පියායකේ නැති වේවි. සර්ට කවුරු මඩ ගැහවත් සර් එහෙම කළේ නැහැ. නීරස වෙලා තිබුණු විෂයක් සර් ලස්සන්ට ඉගැන්නුවා. ඊයේ සර්ට අමාරුයි කිව්වම දරා ගන්න බැරි වුණා. පහන් පත්තු කරලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලුවා සර්ට ඉක්මනින් සනීප වෙන්න කියලා. ඒත් සර් යන්න ගියා. විශ්වාස නැහැ තාම හීනයක් වගේ. මේ වෙලාවේ දැනෙන දුක කියන්න වචන නැහැ. පේලි කලපන්න දන්නේ නැහැ. ඉන්නේ ලොකු වේදනාවක උනත් සර් ගැන වචනයක් හරි දාන්න ඕනි වුණා. නැත්නම් හිතට නිදහසක් නැති වෙයි කියලා හිතුණා. මට අහිමි වුණාට සර්ගෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගියපු ළමයි ලක්ෂ ගණක් ඉන්නවා. තවත් වටින ගුරුවරයෙක්ගෙන් ඉක්ම යාම. ප්‍රේමකීර්ති රත්නායක සර්ගේ වගේම සර්ගේ අඩුව පුරවන්න කාටවත්ම බැරි වේවි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.